නෑ අපි මේ වීඩියෝ සීරීස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ sequences and series කියන පාඩමට අදාළ content එක cover කරන්න. හරි? හරි. අපි ඒකේ පළවෙනි වීඩියෝ එක බලමු. හරි? එතකොට ඉස්සෙල්ලම බලමු sequence එකක් සහ series එකක් අතර තියෙන ප්‍රධාන වෙනස මොකද්ද කියලා. හරි? sequence එකක් නැත්නම් progression එකක්. සිංහලෙන් කියනවා සංඛ්‍යා රටාවක් කියලා. series එකට කියනවා ශ්‍රේණියක් කියලා. එතකොට සංඛ්‍යා රටාවක් සහ ශ්‍රේණියක් අතර තියෙන මූලික වෙනස මොකක්ද? හරි මම මෙතන උදාහරණයක් කරන් තිනවා ඉරට්ටේ සංඛ්‍යා රටාව සහ ඉරට්ටේ සංඛ්‍යා ශ්‍රේණිය. දැන් බැලුව බැලමට මේ දෙන්න අතර තියෙන වෙනස මොකක්ද? සංඛ්‍යා රටාව තුළදී සෑම පදයක්ම වෙන් වෙලා තියෙන්නේ මොකක් හරහද? කමා ලකුණක් හරහා. හැබැයි ශ්‍රේණියක් තුළදී සෑම පදයක්ම වෙන් වෙලා තියෙන්නේ එකතු කිරීමේ ලකුණ හරහා. ඕක තමයි තියෙන ප්‍රධාන වෙනස. සංඛ්‍යා රටාවකදී පද වෙන් වෙන්නේ කමා හරහා. හැබැයි ශ්‍රේණියක් තුළදී පද වෙන් වෙන්නේ එකතු කිරීමේ ලකුණ හරහා. හරි. ඊළඟට දෙවෙනි වෙනස තමයි සංඛ්‍යා රටාවකට සිග්ම නොටේෂන් එක ඇප්ලයි කරන්න බෑ. හරිද? හැබැයි සංඛ්‍යා ශ්‍රේණියකට මේ සිග්ම නොටේෂන් එක ඇප්ලයි කළා ශ්‍රේණිය හකුලෝල කෙටියෙන් දක්වන්න පුළුවන්. හරි? හරි. අපි මොකද්ද කියලා බලමු ඉස්සරහට. ඉස්සෙල්ලම බලමු මේ රටාවක් වේවා ශ්‍රේණියක් වේවා ඒවේ මූලික ගුණාංග මොනවද කියලා. දැන් මේ අගයන් කමා වලින් වෙන් වෙලා තියෙනවනේ. ආ, ඒ අගය තියෙන වාරය කීවෙනි අගයද? පළවෙනි අගය, දෙවෙනි අගය, තුන්වෙනි අගය. ආ, ඒවට කියනවා terms කියලා නැත්තම් පද කියලා. එතකොට අපි මේ පළවෙනියෙන් තියෙන අගය හඳුන්වන්නේ පළවෙනි පදයේ විදිහට. මේ දෙවෙනි පදේ මේ තුන්වෙනි පදේ ඉතින් term කියන අදහසින් term 1 term 2 term 3 term 4 මේ nth term n වෙනි පදේ පොදු අවස්ථාවකට අදාළ හරි එතකොට මේ සෑම term එකකට අදාළම value එකක් තියෙනවා අගයක් තියෙනවා කීවෙනි පදයද එම පදේ අගය පළවෙනි පදේ අගය 2යි දෙවෙනි පදේ අගය 4යි එතකොට සෑම පදයකටම වැලියු එකක් තියෙනවා අගයක් තියෙනවා හරි ඊළඟට මේ sequence වේවා series වේවා මේ මේ පොදුවේ දකින්න පුළුවන් එක ගුණාංගය තමයි මේ හැම එකකටම තියෙනවා general term එකක් නැත්තම් common term එකක් සිංහලින් කිව්ව පොදු පදයක් හරි ඒක ලියන්නේ මේ බහුතරයක් අවස්ථාවල n වෙනි පදයේ ආශ්‍රය n වෙනි පදයට ලැබෙන ප්‍රකාශනයට නැත්නම් සූත්‍රයට කියන අපි general term එක නැත්තම් common term එක පොදු පදයේ කියලා. ඒක sequence වලත් තියෙනවා series වලත් තියෙනවා. හරිද? ඒ general term එක හරහා බලාපොරොත්තු වෙන්නේ පොදු නිරූපණය. සෑම පදයකම පොදු නිරූපණය. Common format එක. ඒ සූත්‍රය හරහා අපිට ඕනෑම පදයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒක තමයි තියෙන විශේෂත්වය. හරි. දැන් ඔය series වල sigma notation එක දාන්න පුළුවන් කිව්වනේ. ඒක කොහොමද වෙන්නේ කියලා බලමු ගණිතයේදී මේ එකතු කිරීම කියන අදහස සංකේතවත් කරන සංකේතය තමයි මේ කැපිටල් සිග්මා කියලා කියන්නේ එතකොට එකතු කිරීම ඓක්‍ය කියන දේ හංගවන්න අපිට කැපිටල් සිග්මා පාවිච්චි කරන්න පුළුවන් හරි එතකොට දැන් මෙතන එකතු වෙලා තියෙනවා පළවෙනි පදයේ දෙවෙනි පදයේ තුන්වෙනි පදයේ ක්‍රමානුකූලව n වෙනි පදයේ දක්වා පළවෙනි පදයේ ඉඳන් n වෙනි පදයේ දක්වා පද n ප්‍රමාණය එකතු වෙලා තියෙනවා ඉතින් ඒක මේ විදිහට ප්‍රසාරණය කරලා ලියන්න පුළුවන් ඕනනම් sigma notation එක හරහා හකුලවල ලියන්න පුළුවන් ඒක හකුලවල ලියන්නේ මෙහෙමයි දැන් මෙතනින් අදහස විය යුත්තේ මොකද්ද පළවන පදයේ ඉඳන් n වන පදය දක්වා ඓක්‍ය කියන අදහස තමයි දෙන්න ඕනේ ඉතින් අපි මොකද කරන්නේ first term එකේ ඉඳන් n වෙනි term එක දක්වා sigma කරන්න apply sigma ඒ කියන්නේ එකතු කරන්න කියන අදහස පළවෙනි පදය වේවා n වෙනි පදය වේවා ඒවේ ස්වරූපය ඒ ස්වරූපේ නිරූපණය කරන්නේ general term එක අරහනේ ඒක දාන්න ඕනේ sigma එක ඇතුළට එතකොට general term එකේ r වෙනුවට එක ආදේශ කළා අපිට පළවෙනි term එකේ value එක ගන්න පුළුවන් r වෙනුවට දෙක ආදේශ කළා දෙවෙනි term එකේ value එක ගන්න පුළුවන් r වෙනුවට තුන ආදේශ කළා තුන්වෙනි term එකේ value එක ගන්න පුළුවන් r වෙනුවට n ආදේශ කරලා n වෙනි ටර්ම් එකේ වැලියු එක ගන්න පුළුවන්. එතකොට මේ
සමස්ත ශ්‍රේණි පුරාවටම නිරූපණය කරන පදවල පොදු ෆෝමැට් එක නැත්තම් ජෙනරල් ටර්ම් එක තමයි සිග්මා ඇතුළට දාන්න ඕන. ඉතින් මොම සිග්මා වලින් ලියලා තියෙන දෙයක් කියවනකොට අර කියන්න පුළුවන් මෙහෙම. From T1 to Tn first term එකේ ඉඳන් nth term එක දක්වා. Do sigma. Do sigma means add. එකතු කරන්න. හරි? එතකොට ඔන්න තමයි විනාශකම්. ඔබ තමයි විනාශකම් sequence සහ series අතර. හරි. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු sequences වල අපිට හම්බෙන විවිධ sequence වර්ග පිළිබඳව.